වේදන පූර්වාදර්ශය දෙස බස රස රැක ගන්නට උරදී තම ජීවන චාරිකාව පරාර්ථකාමීත්වයට කැප කළ උදාර ජාතික වීරයන් සියයක් අනුස්මරණය කිරීමේ ජාතික මහෝත්සවයට සමකාමීව එම ජාතික වීරයන් පිළිබඳව මතකා වර්ජනය හා ජාතික මෙහෙවර පිළිබඳ පූර්ව කතිකාවත කොල්කත්තුමා ලංකාවට පැමිණෙන්න ඒ මූලික කාරණාව වුණේ එදා හික්කඩුවේ නායක හාමුදුරුවොත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරුවොත් ප්‍රධානත්වයෙන් ඒ පානදුරා වාදය සිද්ධ කිරීමේ සිද්ධිය. මල්ලසේකර පඬිතුමා සිංහල පාලි සහ සංස්කෘත විෂයන් එක්ක තමයි එතුමා වැඩෙන්නේ. ඉංග්‍රීසි පැටිලිය ලංකාවට ආවා. මට මැවි පෙනෙනවා. හොඳ උස සුදු පැහැති කාන්තාවක් ලංකාවට ගොඩ බැස්සා. ඉතින් ඉතුමිය මේ රටට ඇවිල්ලා අපි මේ දරුවන්ට මහත් සේවාවක් අප්‍රමාණ දුක් විඳගෙන මහත් අධිෂ්ඨානශීලීව කරපු සේවාව. මහා සම්ප්‍රදාය පිළිබඳව කතා කරනකොට අධ්‍යාපනය පිළිබඳව මහා චින්තකයා වෙන්නෙත් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අය වෙන චින්තකයෙක් එතන නෑ. සිය ගණන් ගැහෙනු පිරිමි ඒ මේ අත යෙති. අසරණයන් නොපෙනේ. ඔවුන්ට දෙව්ලොව පෙනේ. නිවන පෙනේ. බුදු සසුනේ දියුණුවට ක්‍රියා කළ කෙනෙක් හැටියටයි මේ ශ්‍රීමත් සිරිල් ද සොයිසාමීතිතුමන් හඳුන්වා දිය යුතු වන්නේ. යුගයක් මගින් ගොඩනැගුණු විශිෂ්ට හෙළ පරපුරක අපි මන් දැක්ම. සෑම දිනකම උදෑසන 8:30 සිට සජීවීව පින්බර උදෑසන වැඩසටහන බෞද්ධ රූපවාහිනී හා බෞද්ධ ගුවන් විදුලිය තුලින් බලාපොරොත්තු වන්න. අයිබෝන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම. අදත් අලුත් දවසක් නැවුම් දවසක්. අද හරියටම මේ මාසේ 4 වෙනිදා. ඔබ දන්නවා වෙසක් මාසේ ආරම්භමත් එක්කම ත්‍රිමංගල්‍ය නොසෙනම් බුදු පියාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, ඒ වගේම සිදුහත් බෝසතාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය රාජ්‍යත්වයට පත්වීම සහ 45 වසක බුදු කිස නිමවා පිරිනිවන් පෑම කියන ත්‍රිමංගල්‍ය සමරනට ලෝකවාසී බෞද්ධ ජනතාව එකාමෙන් පෙළගැසෙන සමයක ලංකාවට මේ වෙසක් මංගල්‍ය මෙවර අතිශය වැදගත් වන කාලයක ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ලංකාවේ මුළුදෙන නිසා අපේ බෞද්ධ නාලිකාව සම්බෝධි විහාරස්ථානයේ එක්ව විශේෂිත වූ ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය වෙසක් සමරුම් උත්සවයක් සංවිධානය කොට තිබෙනවා. අපි නිර්මාතෘවරණන් වහන්සේ වර්තමාන සභාපතිත්ව දරණ පූජනීය දරණාගම කුසලධම පින්වත් නාසමිඳුන් වහන්සේගේ සංකල්පයක් අනුව රටදය සමයේ නංවන්නට උදාර කැපකිරීම් කරපු වෙරවීරියගත්තු ඉතිහාසයේ බිහිවුණු යති, ඒ වගේම රජ සහ ගිහි ප්‍රභූ විද්වතුන්, මැනවතුන්, ගුණවතුන් සිහිපත් කරලා, ජාතික වීරවරින් සිහිපත් කරලා එයගේ ගුණ කදම්බේ ලොවට හඬගා කියන පාසල් දරුවන්ට, තරුණ ප්‍රජාවට, වත්මන් ලාංකික ප්‍රජාවට තමන් නොදන්නා වූ ඉතිහාසය කියා දෙන්නට අපේ කම ගැන, අපේ ජාති වාත්සල්‍ය කුළු ගැන්වෙන ආකාරයට තොරතුරු එක්රැස් කරගන්නට හැකි වෙන පරිද්දෙන් ප්‍රදර්ශන කුටි 100ක් නිර්මාණය කරනවා. ඒ අතරේ අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අන්වර්ථ නාමයකින් හඳුන්වන කොස්මාමා කිව් සැනින් බොහෝ දෙනා හොඳින් දන්නා හඳුනන ආතවි දියස් මැතිතුමන් පිළිබඳව, එතුමන්ගේ ගුණ සහ එතුමන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව විශේෂ කුටියක් නිර්මාණය කරන්නේ එතුමන්ගේ පරම්පරාවේ, එතුමන්ගේ පවුලේ ඥාතිත මිත්‍රාදීන්, විශේෂයෙන්ම මෑණියන් මුල් වෙලා නිර්මාණය කරපු කොළඹ විශාකා විද්‍යාලයට අනුබද්ධිතව ඊට ආබදව පිහිටා තිබෙන, ඒ හා සමානම ඉතිහාසයක් තිබෙන විශාකා පෙරපාසලෙහි විදුහල්පතිතුමිය වන ක්‍රිෂාන්ති ලෙව්කේ මැතිනිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, නැත්තම් දෙමව්පියන් සහ ගුරුවරුන් දරුවන් එකතු වෙලා අපි තාමත්ම ගෞරවයෙන් පළමු කොටම අපේ පූජනීය දරණාගම කුසලධම පින්වත් නාසමිඳුන් වහන්සේව දොහොත් මුදොත් දීලා සාදු කියලා පිළිගන්නවා. ඒ වගේම අද දවසේ මේ අවස්ථාවට සැපැමිණි, අද දවසේ මේ වාරය පටන් ගන්නා දිනේ වුණත් කාර්යබහුලව සිටියත් අපේ ආරාධනාව පිළි අරගෙන මෙහි සැපැමිණි කෘෂාන්ති ලෙව්කේ විදුහල්පතිනියට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම අංශ භාර ප්‍රධානාචාර්යනි රේණුකා පෙරේරා මහත්මියටත් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ මේ උත්තම ගුණ කදම්බය, නැත්තම් මේ එක එක උත්තම චරිතවල ගුණ කදම්බයන් ලෝකෙට හඬගා කීමේ වැදගත්කම මට හැඟෙන්නේ කොස්මාමා කියන අපි දන්න ජාතියේ පියා කිව්වහම
DS සේනනායක මැතිතුමා අපට සිහිපත් වෙනවා. ඒ වගේ අපේ රටේ බද්දුන් පියා කියලා කිව්වහම තවත් අය මතක් කරන එහෙම ඒ අතින් බලපුවහම කොස් මාමා කියලා කියන්නේ ඇයි මේ ප්‍රවාහයේ මොන වගේ එකක්ද? එතුමල්ලා දූරදර්ශීව කල්පනා කරලා කොහොමද මේ වගේ අනාගතයේ වැදගත් වෙන දේවල් අද කරන්න පෙළඹුණේ කියන කාරණය ඔබ වහන්සේ අපට කියා දෙන්නයි උත්සාහ කරන්නේ. උදාහරණයක් හැටියට 1918 වගේ ඈත කාලික මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට එතුමාට සරදම් කරලා තිබෙනවා බොහෝ එතුමා ඇසුරු කරපු ප්‍රභූ පැලැන්ති ඒ මිල මුදල් යහමින් නැති ධනවත් පවුල්වල උදවිය. ඉතින් ඔහුට විටිවිට විවිධ අනිවර්තනාම පරිහරණය කරලා තිබෙනවා. හැබැයි ඒ කාලේ ලංකාවේ ලොකු ආහාර හිඟයක් නොතිබුණත් ඊට තදාසන්නවම ඇලඹිච්ච පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙලා ඒ කාලේ තිබුණේ දෙවන ලෝක යුද්ධයේදී අපේ රටේ අයට ආහාර හිඟයක් එනකොට එතුමා කියපු දේ දශක කීපයකට කලින් කියපු දේ යථාර්ථයක් වෙලා තිබෙනවා. ඔලිව ගුණතිලක කියන අපේ රටේ හිටපු ආණ්ඩුකාරවරයා කියලා තියෙනවා ආතවි දියස් මැතිතුමා නිසා කොස් පැල ලක්ෂ 10ක් පමණ අපේ රටට හිමි වුණා කියලා. ඔබේ නිවසෙත් ඔබේ වත්තෙත් සමහරට ඒ ලැබුණු පැලයක් පැල වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මෙතුමා කල්පනා කරලා තියෙනවා කෙටි කලකදී පළදරන කොස් පැලින් දන්න ලංකාවේ නෙමෙයි මලයාසියාවේ ජොහාර් කියන ප්‍රාන්තයේ මාස 18කදී පළදරන කොස් පැල ගෙනල්ලා තමයි එතුමා බෙදා හදා දීලා තියෙන්නේ. ඉතින් අනුව බලාගෙන ගියාම ඔබ නොදන්න වුණාට මේ කොස් මාමා ආතවී දියස් මැතිතුමා ලබා දුන්නු කොස් පැලයක් සමහර විට ඔබේ ගෙවත්තේ තියෙන්න පුළුවන්. ඒ නිසා අතීතයේ අපේ යමක් තේරෙන තලත් ඇණි වයස මුහුකුරා ගිය අම්මලා තාත්තලා ආච්චිලා සීලා දන්නව වෙන්න පුළුවන්. නමුත් මේ පාසල් යන දුදරුව දන්නේ නැති නිසා තමයි මේ කාරණාව කියලා දෙන්න හදන්නේ. ඒකෝර අපේ හාමුදුරුවන්ගේ සංකල්පය ගැන අපි පොඩ්ඩක් අහලා දැනගත්තොත් එහෙම ආයතන ගණනාවක් එකතු වෙලා පුදුමාකාර උනන්දුවකින් පුදුමාකාර ජවයකින් මේ උතුම් සංකල්පය යථාර්ථයක් කරන්න වෙහෙසෙනවා මේ දවස්වල. ඒ නිසා අපේ හාමුදුරුවෝ ඉතාමත්ම ක්ෂණයකින් අපට කියා සිටියේ අපි මෙහෙම ප්‍රදර්ශනයක් කරමු වෙසක් එකට කියලා. ඒක කොයි තරම් දුරට දලුලා වැඩුණාද කියනවා නම් පුදුමාකාර උද්‍යෝගයක් රටේ බෞද්ධ ආයතන වල ඇති වුණා මේ නිසා. අපේ හාමුදුරුවෝ කොහොමද ඒ ගැන තවදුරටත් විග්‍රහ කරන්නේ අපේ හාමුදුරුවනේ? දැන් වෙසක් දිනේ නිමිත්තෙන් අපේ බෞද්ධ ජනතාව සෑම වර්ෂයකම මේ උතුම් දිනේ ඉතාම උත්කර්ෂවත් අන්දමින් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. ඉතින් මේවර වෙසක් උත්සවයට අපි විශේෂ අර්ථයක් එක් කරලා මේ බුද්ධ ශාසනය රැකගන්නට ඒ වගේම පරාර්ථචාරීව කටයුතු කරපු ගිහි පැවිදි උතුමන් සිහිපත් කරමින් ඊයත්තන්ගේ ගුණත් අනුස්මරණය කරමින් බුදුරජාණන් වහන්සේලා උදෙසා සුවිශේෂ පූජාවකුත් පවත්වමින් 512,000ක් බුදුරජාණන් වහන්සේලා උදෙසා උතුම් මහානනීය අසද්දෘස මහේසාක්‍ය මහා පින්කමක් සිද්ධ කරලා මේ බුදු සසුන රැකදෙන්ට ජීවිත පූජාවෙන් කටයුතු කරපු ලයදී උරදී ක්‍රියා කළ ගිහි පැවිදි උතුමන් සිහිපත් කරන්ට මේ මහා ප්‍රදර්ශනී ප්‍රදර්ශන කුටි සියකින් සමන්විතව සකසා තිබෙනවා. මේ සිහිපත් කරන උතුමන් පිළිබඳව සලකා බැලුවහම ඒ හැම කෙනෙක්ම ආත්මාර්ථයට වඩා පරාර්ථයේ උතුම් කොට සලකපු අය. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තිබෙනවා පරත්තං පටිපච්චත, අනුන්ගේ යහපත සඳහා පරාර්ථයේ සඳහා ජීවිතේ ගත කරන්නට අනුන්ට සේවයේ සලසන්නට කියලා. දැන් අද සමාජයේ ගත්තත් එදා සමාජයේ ගත්තත් අනාගත සමාජයේ ගත්තත් බොහෝ දෙනා ක්‍රියා කරන්නේ මමත්වය පෙරදරි කරගෙන මම මට සහ මගේ කියන ආකල්පයට ආත්මාර්ථය පුල් කරගත්ත සමාජ වටපිටාවක තමයි අපි ජීවත් වන්නේ. නමුත් මේ සිහිපත් කරන උතුමන්ගේ ගිහි හෝ පැවිදි හෝ ඒත්තන්ගේ ජීවිත ගත්තහම ඒ අය උපතින් මහා ධනවත් පවුල්වල උපත ලබලා බොහෝ දීපල
එවගේම බහෝභෝග සම්පත් ඇතුව එවගේම බොහෝ සම්භාවනීය ඥාතීන් ඇතිව ජීවත් වෙලා ඒ අය කල්පනා කළේ තමන් ගැන නෙවෙයි අනාගත පරම්පරාව ගැන අනාගත සමාජය ගැන ලෝකයාගේ හිතසුව පිණිස කොහොමද අපි යමක් කරන්න කියලා මේ අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කිරීම පින්නතුනි බෝධිසත්ව ආදර්ශයක් ඒක මහ බෝසතාණන් වහන්සේලා බුදුබව ප්‍රාර්ථනා කරන උත්තමයන්ගේ සිත් තුළ තිබෙන සංකල්පයක් තමයි පින්නතුනි පරාර්ථ චර්යාව පරාර්ථ සේවය තෙන් ওই බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව ජීවිත ගත්තහම උන්වහන්සේ හැම ජීවිතයක්ම තමන් වහන්සේ සංසාරේ උපන්න හැම ආත්මයකම තමන් ගැන නිවි අනුන් ගැන හිතලා කටයුතු කරලා තියෙනවා අනුන්ගේ යහපතට කටයුතු කරලා තිබෙනවා උන්වහන්සේගේ ජීවිතේ බෝධිසත්ව ජීවිතේ ගත්තහම උන්වහන්සේ හැමදාම හිතන සිතුවිල්ලක් තියෙනවලු අඤ්ඤේ සංකිලමන කිච්ඡං නත්ති අනේ මං හින්දා කාටවත් කරදරයක් වෙන්න එපා අනේ මං හින්දා කාටවත් කරදරයක් නම් වෙන්න එපා මම නිසා අනුන්ට යහපතක්ම වේවා සැපතක්ම වේවා කියලා බෝධිසත්වයන් වහන්සේලා හැමදාම ප්‍රාර්ථනා කරන බව ඒ අනුව කටයුතු කරන බව අපේ ධර්මයේ සඳහන් වෙනවා එතකොට මේ අපේ රටේ පහළ වෙච්ච මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මේ උත්තමයන් උත්තමාමියන් මේ ශ්‍රේෂ්ඨ මහා විරුවන් බැලුවහම ඒ අය ඇත්තෙන්ම බොහෝ දෙනාගේ හිතසෝ පිණිස අදත් ඒ අය සිදු කරපු සේවාව නිසා අද සමාජයේ විශාල සැනසීමක් යහපතක් දකිනවා දැන් අද අපි මේ සාකච්ඡා කරන ආතසිද්දීස් මෙතිතුමන් ආතදීස් මෙතිතුමන් අපේ සමාජයේ ජීවත් වෙච්ච යුග පුරුෂයෙක් හැටියට සලකන්නේ එතුමාගේ මෑණියන් වහන්සේ තමයි විශේෂයෙන් ලංකාවේ තා දීප්තිමත් බෞද්ධ බාලිකා විද්‍යාලයක් වෙච්ච විසාකා විද්‍යාලයේ නිර්මාණය කළ ජෙරමීස් තියස් මෙතිනිය එතුමිය අපේ බුදුරජාණන් වහන්සේගේ බුදුදහම තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන තමන්ගේ ලයත් එක්ක බෞද්ධකම මිශ්‍ර වෙච්ච උත්තමාවක් තමන්ගේ ජීවිතයේ සම්මස් නහර ඇට මිදුලුත් එක්ක මේ බුද්ධ ශාසනය මිශ්‍ර වෙච්ච කාන්තාවක් තමයි ජෙරමීස් තියස් මෙතිනිය තමන්ගේ විශාල බූදලය තමන්ගේ ඉඩකඩම් මිල මුදල් තමන්ගේ කායික ශක්තිය සහ මානසික ඒ සියලු ශක්තීන් එතුමිය යෙදුවේ කුමක් සඳහාද එතුමියගේ පෞලේ දියුණුව සඳහාවත් එතුමියගේ පුද්ගලික සුඛ විවරණේ සඳහාවත් නෙවී බොහෝම දුරදක්නා නුවණින් කටයුතු කරලා අද අධිරාජ්‍යවාදී යුගයේ අපේ බෞද්ධ සංස්කෘතිය විනාශ වේගෙන යනකොට එතුමිය තමයි අපේ හෙළ බුදු කාන්තාවන් මේ රටට දායාද කරන්නට බුදුදහම පසුබිම් කරගත්ත හැදියාව මුල් කරගත්ත ශ්‍රේෂ්ඨ කාන්තාවක් එවගේම හොඳ බෞද්ධ මව් කෙනෙක් සමාජයට නිර්මාණය කරන්නට නම් බෞද්ධ අධ්‍යාපනය පසුබිම් කරගෙන අපේ ළමා පිරිස හදන්නට ඕන කියලා අනාගත පරම්පරාව ගැන හිතලා එදා විසාකා විද්‍යාලය ආරම්භ කළා. මහා සංඝරත්නයේ ආදර්ශයේ සහ අවවාදයේ ලබාගෙන උන්වහන්සේලා උපදේශකත්වයේ තියාගෙන එදා ආරම්භ කළ විසාකා විද්‍යාලය අද මුළු ලෝකෙම බෞද්ධ ලෝකයේ මහත් ගෞරවයට පාත්‍ර වෙච්ච දීප්තිමත් ආදර්ශ සම්පන්න
කාන්තා විද්‍යාලයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ විසාකා විද්‍යාලයට යාබදව පිහිටියා වූ මේ විසාකා පෙර පාසලද එතුමියගේ කාලීම ආරම්භ කරලා අද දක්වා මේ තාම දීප්තිමත්ව පවත්වාගෙන යන ආයතනයක්. අපි පුංචි දරුවෝ බෞද්ධ කමට සිංහල කමට අපේ සංස්කෘතියට අනුව හැඩගස්වන අර තාගෝර්තුමාගේ ශාන්තිනිකේතනයේ වාගේ බොහොම ආදර්ශ සම්පන්න ආයතනයක්. ඉතින් එහි වත්මන් විදුහල්පතිනිය හිටියට කටයුතු කරන අපේ මේ ලෙව්කී මෙතිනිය බොහෝම උනන්දුයෙන් ඒ පාලක මණ්ඩලයේද එවගීම ආචාර්ය මණ්ඩලයේද දෙමාපියන්ගේද ඒ කුඩා දරුවන්ගේද සෑම දෙනාගේම සහයෝගය ලබාගෙන මේ මහා වෙසක් මංගල්‍ය වෙනුවෙන් මේ පවත්වන කුටි සියයකින් යුක්ත මහා ප්‍රදර්ශනයේදී ඒ දියස් මෙතිතුමා පිළිබඳව අපි එතුමා හඳුන්වන්නේ කොස්මා මා හිටියට අපේ රටේ ජනතාවට සාගින්නේ කුසගින්නේ නැතිව ජීවත් වන්නට ඒ වගේම මේ සමාජයට ඉතාම ඵලදරන අර්ථවත් සංකල්පයක් ජනගත කරලා ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කළ ශ්‍රේෂ්ඨ ජනනායකයෙක් හැටියට අද බුහුමන් ලබන ඒ ආතදීස් මෙතිතුමන් පිළිබඳව මේ ප්‍රදර්ශන කුටියෙන් නිරූපණය කරනවා. එතුමියගේ මෑනියන් වහන්සේ වුණු ඒ ජෙරමියස් දියස් මෙතිනිය එතුමාගේ මෞතුමිය එතුමියගුණුත් විශාල සේවාවක් සිද්ධ වුණා. ඉතින් ඒ දෙපිරිසම සිහිගන්වමින් මේ ප්‍රදර්ශන කුටිය ඉදිකිරීම පිළිබඳව අපේ ගෞරවය හිමි කරනවා විසාකා පෙර පාසලට, එහි විදුහල්පතිනියට, ආචාර්ය මණ්ඩලයට, භාරකාර මණ්ඩලයට මේ සඳහා උපකාර කරන සියලුම දෙමාපියන්ට. ඉතින් මේ ප්‍රදර්ශනයෙන්ම මීට පෙර ලංකාවේ කිසිදු කලක සිදු නොවුණු ඉතා අර්ථ සම්පන්න එවගේම ඉතාම වැදගත්තු වටිනා ප්‍රදර්ශනයක්. අපේ සමහර විට ඉතිහාස පොත් සිය ගණනක් කියවලවත් ලබා ගන්නට බැරි දැනුමක් මේ ප්‍රදර්ශනයේ නරඹලා අපේ විද්‍යාර්ථීන්ට, අපේ දරුවන්ට, අපේ තරුණ තරුණියන්ට ඉතිහාසය ගැන මුකුත් නොදන්න බොහෝ දෙනාට මේ පූජනීය වෙසක් කලාපයට ඇවිදින් විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ඒ තුළින් විශාල ආකල්ප වෙනසකුත් අපේ සමාජයේ ඇති වෙනවා. මොකද මේ ප්‍රදර්ශනී බැලුවහම මේ ප්‍රදර්ශනීන් නිරූපිත මේ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ චරිත ගත්තහම මේ චරිතවල තියෙන ශ්‍රේෂ්ඨ ගුණාංග කල්පනා කළ බැලුවහම ඒ උතුමන් අපේ රට දය සසුන වෙනුවෙන් කළ මහා පුදුම සේවාවන් කැපකිරීම් ඒ අය ක්‍රියාත්මක කරපු උදාර වැඩසටහන් ඒ දිහැ බැලුවහම අපිට හිතෙනවා අපි මොනවද අපේ රට වෙනුවෙන් අද කරලා තියෙන්නේ, අපේ ජාතිය වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ, බුද්ධ ශාසනය වෙනුවෙන් අපි මොනවද අද කරන්නේ. අනේ අපේ මුතුන් මිත්තෝ මොනතරම් බාධක මෙද්දී සමහර විට අධිරාජ්‍යවාදී යුගයේ නොයෙක් තාඩන පීඩන නොයෙක් කිරිහෙර කරදර මැද්දෙහි මේ රට වෙනුවෙන් මේ ජනතාව වෙනුවෙන් පුදුමාකාර විදිහට කැපවිලා ඇපවිලා තමන්ගේ සේවයේ සලසල තිබෙනවා. ආත්මාර්ථයේ පසකටලා පරාර්ථය පෙරදරි කරගෙන සේවය කරලා තිබෙනවා. ඒ නිසා තමයි ඒ තන්ගේ ශ්‍රී නාමයේ අදත් කෘතවේදී ජනතාව සිහිපත් කරමින් ගෞරව කරන්නේ පින් දෙන්නේ. ඒ උතුමන්ගේ නම් අමතක වේගෙන යන මේ කාලේ ඒ අපේ මහා සංස්කෘතිය ගොඩනඟපු ඒ ශ්‍රේෂ්ඨ මහා යුග පුරුෂයන් වර්තමාන සමාජයට නැවත මතක් කර දෙන්නට
තමයි මේ මහා ප්‍රදර්ශනී සිද්ධ කරන්නේ. අපේ ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණී කිරීමක් තමයි මේ ප්‍රදර්ශනී තුළින් සිද්ධවන්නේ. ඒ නිසා ලොකු කුඩා බාල මහලු සමාජ හැම දෙනාටම ඉතා අර්ථවත් ප්‍රදර්ශනයක් කරලා නරඹලා ලොකු අත්දැකීම් එවගේම දැනුම් සම්භාරයක් ලබාගෙන තමන්ගේ චරිතය තුළට තමන්ගේ ජීවිතයටත් කුමක්කෝ ඔළුවට හිතට අරගන්ට ඕන අනි අපිත් අපේ රට වෙනුවෙන් කුමක්කෝ දෙයක් කරන්නට ඕන. මේ ශ්‍රේෂ්ඨ උතුමන් අමතක නොකොට ඒත්තන්ට අපේ ගෞරවය හිමි කරන්නට ඕන. ඒත්තන්ට පින් සිදුවෙන්ට තමයි අද අපේ මේ මිහිතලිමි අපේ මව්බිමි අපි පය ගහලා ඉන්නේ. මේ බෞද්ධ අධ්‍යාපනය අද අපිට ලැබිලා තියෙන්නේ. මේ වටිනා බුද්ධ ශාසනය අද මේ රටේ රැකිලා තියෙන්නේ අතීත උත්තමයු කරපු මේ මහා පරිත්‍යාගයන් නිසා, කැපකිරීම නිසා කියලා. ඒ නිසා මේක ඉතාම අර්ථ සම්පන්න ප්‍රදර්ශනයක් වගේම මහා කෘතවේදී පින්කමක් හැටියට, එවගේම ගුණයට කරන බුදුරජාණන් වහන්සේට කරන මහා බුද්ධ පූජාවක් ලෙස මේ ප්‍රදර්ශනය අපි සලකනවා. මොකද මේන් බුද්ධාලම්බන ප්‍රීතිය, එවගේම අපේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ විශේෂ දැනුම් හැඟීම් අප කාහටත් පහන් සංවේගයේ දනවන ප්‍රදර්ශනයක් බවට මේ පත්වීම ඒකාන්තයෙන් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන් අපේ පාසල් පද්ධතිය විශාල උනන්දුවකින් මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා. ලංකාවේ කීර්තිමත් පාසල්, ජාත්‍යන්තර පාසල්, එවගේම ලංකාවේ කොළඹ අගනගරයේ ප්‍රධානම බෞද්ධ සමිති සමාගම් ආයතන පුද්ගලයන් මහා රාශියක් සිය දෙනෙක් තානාපති කාර්යාලය, ඉන්දියානු තානාපති කාර්යාලය, චීන තානාපති කාර්යාලය, ජපන් තානාපති කාර්යාලය, එවගින් බුරුම තානාපති කාර්යාලය, රුසියානු තානාපති කාර්යාලය ආදී අය පවා මේ ප්‍රදර්ශනීදී කුටි නිර්මාණය කරමින් ඔවුන්ගේ රටේ බෞද්ධ සංස්කෘතිය අපිට නිරූපණය කරනවා, පෙන්වල දෙනවා. ඒ නිසා මේක ජාතික ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් හැටියට සඳහන් කළාට කිසි වරදක් නෑ. ජාතික නායකීන් හා ජාත්‍යන්තර වශයෙන් බුදු දහම ලෝකයට ගෙන ගිය උතුමන් පිළිබඳවත් මේ මහා ප්‍රදර්ශනී තුළින් අපිට යමක් කියා පානවා. මේක ඉතාර්ථවත් වැඩක්. ඉතින් ඒ සඳහා අපට සහාය දෙන මේ ප්‍රදර්ශනී කුටිය ප්‍රදර්ශනී තුළ ඉතාම වටිනාම කුටියක් ඉදිකරන විසාකා පෙර පාසලේ ඒ භාරකාර මණ්ඩලයටත්, විදුහල්පතිනිය වෙන අපේ ලිව්කී මෙතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පුදුම විහිසකින් කැපකිරීමකින් මහත් උනන්දුයින් මේ ප්‍රදර්ශන කුටිය දැනටම නිර්මාණය කරගෙන යන බව අපිට කරුණු දැනගන්ට ලැබිලා තිබෙනවා. ඒ පිළිබඳ අප සතුටු වෙමින් එතුමියලාට එහෙම දෙනාටම ආශිර්වාද කරමින් මේ තුලින් අපේ රටට, ජාතියට, ශාසනයට වැඩ ඇති හිත ඇති පුරුෂයන් අනාගත පරපුර සකස් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීපය අවසන් කරන්නට කැමති වෙනවා. හොඳයි. අයි ආශිර්වාදය අපට රටක් වටිනවා. අපේ ලිව්කී මෙතිනිය බොහොම කාර්ශූර, ඒ වගේම යම් කාර්යයක් පැවරෙනවා නම් බෞද්ධාගමික කටයුතු වලදී පෙරමුණගෙනම ක්‍රියා කරන මේ සම්බෝධ විහාරස්ථානයේ කටයුතු වලදී විශේෂයෙන්ම අපි දන්නවා එතුමගේ සදාදරණීය ස්වාමිපුරුෂය තමයි අපේ රටේ විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරිය හැටියට, ආඥාපතිවරය හැටියට කටයුතු කරපු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහත්තුමා. එතුමා වර්තමානයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරනවා. ඉතින් ඒ කාලේ ඉඳලම සම්බෝධි විහාරස්ථානට බොහොම සම්බන්ධව කුසලදම් මහමුදුරුවොත් එක්ගේ සෙවනේ පින්කම් කටයුතු වලට සහභාගී වෙච්ච ඔබතුමියට මම හිතනවා මේ අවස්ථාව හොඳ අවස්ථාවක් යලිත් සම්බෝධි විහාරස්ථානයේත් එක්ක තියෙන සුහදතාවයන් සම්බන්ධතාවයන් වර්ධනය කරගන්න, වගේම රටට දැනෙන
වැඩසටහනකට තමන්ගේ පෙරපාසල සම්බන්ධ කරගන්න. ඔබේ පෙරපාසල ලංකාවේ ඉදිරියෙන්ම වැජඹෙන ලොකු විශාල වපසරියක පිහිටුවා තිබෙන හොඳ ඉතිහාසයක් තිබෙන පෙරපාසලක්. එයින් බිහිවන දරුවන් මේ රටේ සදැහැති කුල කාන්තාවන් බවට මතුවනාගතේ පත්වෙනවාට ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. ඒ නිසා කොහොමද මේ අවස්ථාව දකින්න ඔබතුමිය මෙවැනි පුණ්‍ය කර්මයකට දායක වෙන්න, මෙවැනි ප්‍රදර්ශනයක කුටියක් නිර්මාණය කරන්න ඔබේ පෙරපාසලට ලැබීමේ වගකීම ලැබීමේ කටයුත්ත ගැන ඔබතුමිය කොහොමද දකින්නේ? මුලින්ම මම කුසල ධම්ම හාමුදුරුවන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිව මාවත් අපිවත් මේ කර්තව්‍යයට සම්බන්ධ කර ගැනීමට නැවතත් මට මේ සම්බෝධි විහාරයත් එක්ක සම්බන්ධ වෙලා විශේෂයෙන් මේ වගේ හොඳ දෙයකට සම්බන්ධ වෙලත් මේ අපේ පාසලටත් ලොකු මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා මේ වැඩ කරන්න මේ අවස්ථාව ලබා දුන්නට. මොකද මේක මට අලුත් තැනක් නෙමෙයි ඔබතුමා කිව්වා වගේ. ඉතින් මේක ඇත්තටම මේ අපේ පාසලට මේක පළවෙනි වතාවට ලැබිච්ච දෙයක්. ඉතින් මේ මටත් මගේ භාරකාර මණ්ඩලයටත් අපේ දෙමව්පියන්ටත් අපේ ගුරු මණ්ඩලයටත් අපි සෑහෙන කැපවීමකින් මහන්සියෙන් උද්‍යෝගෙන් තමයි මේකට මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි මේක ඇවිල්ලා අපි සම්බෝධි විහාරයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ හම්බ වෙලා අපි මේක සාකච්ඡා කරපු දවසේ ඉඳලාම අපිට වැඩි කාලයක් තිබුණා, මාසෙක වගේ කාලයක් තිබුණේ. ඒක කියපු දවසේ ඉඳලා අපි ඇත්තටම හරි සතුටටපත් වුණා. මේ සම්බෝධි විහාරයත් එක්ක අපිට සම්බන්ධ වෙලා මේ වගේ දෙයකට වැඩ කටයුත්තකට අතගහන ලැබිච්ච එක ගැන. ඉතින් අනිත් එක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අද මම මගේ මට කියන හැඟීම තියෙන කාල සීමාවක මේ වාගේ දෙයක් කරන එක උතුම්ම කරුණක්. මම ඒක නැවත කියනවා. මොකද අද ඒක මේ රටේ හුඟක් දුරට නැතිව යන දෙයක්. මොකද ඉස්සර අය සියලු දේ අනාගතයට ඉස්සරහට එන්න අයට පරිත්‍යාග කරා. ඒගොල්ලෝ ගැන හිතුවා, ඒ ඒ ඉස්කෝල පිහිටුවා, පන්සල් පිහිටුවා, හැම දෙම කරා. දැන් පරපුර හුඟක් වෙලාවට අර හිතන්නේ මම, මගේ, මට කියන හැඟීම තමයි දැන් තියෙන්නේ හුඟක් දුරට. ඉතින් ඒක නිසා අපි මේ දේවල් මේ ගොල්ලෝ ගැන හිතලා මේ ඉස්සරහට එන්න පරපුරට මේ දේවල් අපි කියලා දීලා මේවා නිර්මාණය කළා. ඇත්තටම මම හරි සතුටු වෙනවා, මේ ආඩම්බර වෙනවා මේ වගේ දෙයක් කරන එක ගැන. මොකද අපේ පොඩි දරුවා සිට මේක අපේ දරුවන් අතරට, අපේ පාසල්වලට, අපේ සමාජයට යා යුතු දෙයක්. අපි අනිවාර්යෙන් කළ යුතු දෙයක් මේක. මම අනික වාරයක් ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා මේ වගේ දෙයක් කරන එක ගැන. අනිත් එක මම මෙතෙන්දි කියන්න කැමති, දැන් මේ ආතවීදීස් මහතාව හැඳින්වුණේ කොස් මාමා හැටියට. දැන් එතුමා ගැන මේ පොත්පත්ිටන් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඒකලා මේ තුන්වෙනි වසරේ ළමයින්ට අධ්‍යාපනයටත් එතුමා ගැන මේ කියන්නේ අධ්‍යාපනයටත් ඇතුල් වෙලා තියෙනවා. පෙළපොතේ තියෙනවා. ඉතින් ඒකෙන්ම ඉතින් පේනවා, ඒ කියන්නේ කොච්චර මේ වන්න ජාතික වටිනාකමක් ඒකට තියෙනවද කියලා. හොඳයි. ඔබතුමිය ඉතාමත් මැනවින් ප්‍රකාශ කළා වගේ මේක ජාතික කර්තව්‍යයක්, නැත්නම් ජාතික අවශ්‍යතාවයක් ඉටු කිරීමක්. අපි දන්නවා වරින් වර පෙළ පොත්වල ඒ කාලවල එක විෂය නිර්දේශයකට ඇතුළත් කරනවා එක්තරා කෙනෙක් පිළිබඳව, ජාතික වීරයෙක් පිළිබඳව, ජාතික චරිතයක් පිළිබඳව ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සිලබස් එක අවුරුදු 4-5ක් යනකම්ම ඒ කෙනා ගැන පමණයි කියවෙන්නේ. නමුත් දැන් කුසල් ධම්ම හාමුදුරුවෝ මේ උත්සාහ දරන්නේ මේ සියල්ල එකට එකතු කරන්න. රේණුකා පෙර මහත්මිය, ඔබතුමිය කොහොමද දකින්නේ මේ උත්තුංග මහා පුරුෂයා පිළිබඳව? එතුමා සිංහලකම ගැන බොහොම අගය කරපු මේ ජාතික ඇඳුම ඇඳගෙන හොඳ පරපුරකින් පැවතෙන, ඉංග්‍රීසි හොඳින් කතාබහ කරපු ධනපති පවුලක ඉපදුනාට අපේ හාමුදුරුවෝ කියනවා වගේ දුර්ලභ
බහුතර ධනපතියන් අතරේ දුර්ලභ දානපතියෙක් වෙලා තියෙනවා එතුමා සහ එතුමාගේ පවුලේ අය. ඔබතුමියලා කොහොමද අර ලෞකික මෙතනිය කිව්වා වගේ පුංචි දරුවන්ගේ මනසටත් මේක කාවත් දන්නේ. තමන් ගැන විතරක් නෙමෙයි උදාරාර්ථය ගැන විතරක් නෙමෙයි උදාරාර්ථය ගැනත් සිටියේ යුතුයි මේ දුර්ලභ මනුෂ්‍යත්වය ලැබපු අපි කියලා. කොහොමද ඔබතුමියලා මේ චරිතයෙන් ආදර්ශ අරන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් අපේ මොකද අපේ ලදරු පාසල් තුඟාක් සම්බන්ධකම් තියෙන පුද්ගලෙක් තමයි ජෙරමියස් දියස්මැතිනියගේ පුත්‍රයා වෙච්ච මේ ආතර් වී දියස්මැතිතුමා. ඉතින් ඒ එතුමා ගැන විශේෂයෙන් පුංචි කාලේ ඉඳලා අපි දරුවන්ට කියලා දෙනවා නම් ඒක අපිට හුඟක් වටිනවා. මොකද ඇත්තටම සිංහල කමට රට ගැන හිතලා හුඟක් වැඩ කරපු හොඳ පුරුෂයෙක්. ඉතින් හැමදාම කිව්වා චාම් කමටයි බෞද්ධ කම ඇඟ ඇතුළට කාවෙදිලා ඒ විදිහට ජීවත් වෙච්ච කෙනෙක් කියලා. ඉතින් ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් අපිටත් පොඩි දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් බුද්ධ ආගමේ තියෙන වටිනකම ගැන රට ගැන හිතන්න කියලා ඒ හැමදේම පොඩි දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් ඒ මගින් ඒගොල්ලෝ කවදා හරි ලොකු වුණාම අපේ රටට වැඩදායි පුද්ගලයන් කරන්න අපිට පුළුවන්. ඉතින් අපිට තමයි මේ පණිවිඩය හොඳටම දෙන්න පුළුවන් පෙර පාසල තුලින්. මොකද දරුවෝ ඉස්සෙල්ලාම ගෙදරින් එන්නේ පෙර පාසලෙන්, පෙර පාසල ඇතුළත ඒගොල්ලන්ගේ මානසික වර්ධනය කරන්න පුළුවන් හොඳ ගුණාංග තියෙනවා නම් ඒ වගේන් අපිට පුළුවන් හොඳ වැඩදායි පුද්ගලයන් කරන්න. දැන් මේ ක්‍රමවේදය නැත්තම් මේ කරගෙන යන වැඩපිළිවෙල හැම දෙනාගේම ඇගීමට ලක් වෙනවා. අපි ගුණපාල බලසේකර මහත්තුමා ගැන, ඩී බී ජයතිලක මහත්තුමා ගැන, ඒ වගේම ඕල්කට්තුමා ගැන, මාරි මියුසස් හිගින්ස් මැතිනිය ගැන, එෆ් එල් වුඩ්වර්ඩ් මැතිතුමා ගැන කතා කරනවා, පීදෙස් කුලරත්න මැතිතුමා ගැන, ඒ වගේම මිගිට්ටුවත් ගුණනන්ද හාමුදුරුව, හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුව, පැලෑනේ ශ්‍රී වජිරඥාන හාමුදුරුව, මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුව, නාරද හාමුදුරුව, පියදස්සි හාමුදුරුව, ගංගොඩවිල සෝම හාමුදුරුව ආදි වශයෙන් ගත්තාම විශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් පිළිබඳව සහ දුටුගම රජතුමා, වලගම්බා රජතුමා, දේවන පෑතිස් රජතුමා, මහසෙන් රජතුමා, ධාතුසෙන් රජතුමා, පොරොන්නරු යුගයට ආපුහම පළවෙනි පරාක්‍රමබාහු රජතුමා, පළවෙනි විජයබාහු රජතුමා, නිශ්ශංකමල්ල රජතුමා, දඹදෙනි යුගයට ආපුහම දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා ආදී රජවරු පිළිබඳව කතාබහ කරනවා. මේ කතාබහ හරහා අපටම හොරෙන් අපෙන් නැති වී යන දේවල් ඓතිහාසික වටිනාකම් මවල ගන්න පුළුවන් නේද? දැන් ඔබලා ඇසුර දිසුර කරන්නේ, ඔබලා සිප් සතර කියා දෙන්නේ පුංචිම පුංචි හයක් හතරක් නොතෙරෙන මල්වැනි පුංචි දරුවන්ට. ඒ දරුවෝ ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ රූපහණියේ වුණත් අපි දකිනවා කාටුන් චිත්‍රවලට වගේ මේ ස්වභාවික ලෝකෙන් ඈත ගිය වීරයන් ලං කරගන්න. අපි හාමුදුරුවෝ මේ උත්සාහ දරන්නේ සැබෑ ලෝකේ සැබෑ වීරයන් තමන්ට අපි ඔබවහන්සේ කදිම දෙයක් කියා දුන්නා. ඒ තමයි මේ නැතිබැරි අගහිඟකම් වලින් පෙළෙන පීඩාව දැනිච්චයට වඩා ලෝකෙ ගැන හිතලා තියෙන්නේ බලන් ගියාම මේ යමක්කමක් තියෙන ඇති හැකිය අය. ඒ කියන්නේ මේ තමන්ට ඕනෑ පරිදි ජීවත් වෙන්න වත්පොහොසත්කම් තිබිච්ච අය තමයි අනුන් ගැන හිතලා තියෙන්නේ. ගොඩක් අපේ ඉතිහාසය, දේශපාලන ඉතිහාසය ගත්තත් එහෙමයි. අපේ රටේ ධනපතියන්ගේ දැන් අපි දන්නවා පාසල් පද්ධතිය ගත්තාම 1944 නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරපු CWW කන්නංගර මැතිතුමා පාසල් 50ක් මධ්‍ය විද්‍යාල හැටියට ආරම්භ කිරීම හැරුණුකොට ලංකාවේ බහුතරයක් රජයේ පාසල් සමහර අය මුදලිවරු වගේ අය ඉඩම් පරිත්‍යාග කරලා හදපු මේ ගොඩනැගිලි තියෙන්නේ. සමහරට එයාට ඒ පාසලට එයාගේ නම පවා යොදලා තිබෙනවා. ඒ නිසා ඔබතුමිය කොහොමද දකින්නේ මේ දරුවන්ට සැබෑ වීරිය හඳුන්වා දීමේ වැදගත්කම ගැන? ඒක හරිම වැදගත්. දැන් මොකද ඔය ප්‍රශ්නේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් මේ පාසල්වල විශේෂයෙන්ම අද ඔය ප්‍රශ්නේ සෑහෙන්න බලපාන ප්‍රශ්නයක්. මොකද පොඩි කාලේ ඉඳලම අද දරුවෝ පුරුදු වෙලා තියෙන රූපවාහිනියට තමයි. ඒකල වැඩි හරියක්ම බලන්නේ කාටුන්ම තමයි. වැදගත් දෙයක් රූපවාහිනිය අද මේ එකක් මං හිතන්නේ බලන්නත් මන් දන්නේ නැහැ වැදගත් දෙයක් තියෙනවද කියලා එකක්. දෙක අනිත් එක මේ බැලුවත් බලන්නේ ඕව තමයි බලන්නේ. ඉතින් අපි පාසල තුල අපිට නොයෙකුත් ගැටලු තියෙනවා. දරුවන්ගේ මානසික ප්‍රශ්න තියෙනවා, දරුවන්ගේ හැසිරීමේ ප්‍රශ්න තියෙනවා. ඒක මොකද ඒගොල්ලෝ අනුකරණය කරන්න හදනවා. හුඟක් වෙලට පයින් ගහන්න හදනවා, එහෙ පනිනවා, මෙහෙ පනිනවා. මොකද කාටුන් වල කරන කියන දේවල් ඇවිල්ලා පාසල තුල කරන්න හදනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒවට මේ අපිට දෙමව්පියොත් එක්ක ගෙනලා කතා කරලා ඒ වගේ ගොඩක් දේවල් මේවා ඒ වගේ ගැටලු ගොඩකට අපිට මුහුණ දෙන්න වීලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි පාසල පද්ධතිය තුල
අපි පාසලට දරුවා ඇතුළු වුණාට පස්සේ අපි දරුවව සම්පූර්ණව දරුවගේ මනස ඒ සියලු දෙයින් ඈත් කරනවා. දැන් ඒ කියන්නේ අපි උදේ ආවට පස්සේ පාසල පටන් ගත්තට පස්සේ අපි පටන් ගන්නේ උදේ පන්සිල් වලින්. පන්සිල් පටන් අරගෙන පොඩ්ඩක් අර විනාඩියක් දෙකක් දරුවා පන්සිල් ගත්තට පස්සේ පොඩ්ඩක් භාවනා කළා. එතකොට දරුවට අපි පුරුදු කරනවා මේ මේ බැඩුමල් අයට මේ ඒ කියන්නේ මේ පින් දෙන්න, ඕ සෙත් පතන්න, පින් දෙන්න, ඒ සියලු දේ අපි කියලා දෙනවා. එතකොට පොඩ්ඩක් ව්‍යායාම චුට්ටක් කරන්න. ඒ කියන්නේ ඒ වගේ දේ. ඒ කියන්නේ දරුවගේ මනස මේ හදන්න, මේ සැහැල්ලු කරන්න, මනස හදන්න. මොකද එන්නම වෙනම විදිහේ මනස් පසුබිමකින් තමයි පාසල තුළට එන්නේ. ඉතින් ඒ ඒවා එක්ක එකලා ඉතින් එතන ඉඳලාම ඉතින් අධ්‍යාපන පැත්තෙන්ද සංගීතයේ පැත්තෙන්ද කියන්නේ අපි සින්දුවක් කියලා දුන්නත් ඒක දරුවගේ මනසට කාවදින විදිහේ මේ අවශ්‍ය සින්දුවක් තමයි කියලා දෙන්නේ. එක්කෝ ඒක තමන්ගේ අම්මා ගැන වෙන්න පුළුවන්, තමන්ගේ රට ගැන වෙන්න පුළුවන්, තමන්ගේ ජාතිය ගැන වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැදගත් සින්දුවක්. ඒ කියන්නේ නිකන් මේ කොහෙන් හරි ඇහිඳගත් සින්දුවක්වත් එහෙම නෙමෙයි. ඉතින් ඒ වාගේ දෙයක් තමයි පාසල තුල සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම වෙන පාසලකට වඩා මම හිතනවා පෙර පාසල් අධ්‍යාපනයේ තමයි වැදගත්ම දේ කියලා. මොකද දරුවාගේ අඩිතාලම තියෙන්නේ එතන. මොකද දරුවා අම්මාගෙන් මිදිලා පාසලට ඇතුල් වෙන තැන තමයි පෙර පාසල. ඉතින් එතන තමයි වැදගත්ම දේ. අපිට තමයි වැදගත්ම කර්තව්‍ය තියෙන්නේ. ඉතින් අඩිතාලම දාන තැන එතන තමයි. ඉතින් මම හැම වෙලේම හිතන්නේ අපේ රාජකාරිය තමයි වැදගත්ම රාජකාරිය. මොකද එක වසරට හුඟක් දෙමව්පියෝ හිතන එක වසරට යන එක තමයි වැදගත්ම කියලා නෑ. මම හිතන පෙර පාසල තමයි වැදගත්ම කියලා. මොකද ඒ ළමයාගේ වර්ධනය වෙන කාලේ තමයි දෙකහමාරත් හයත් අතර කාල සීමාව. මොකද ළමයා මනසට ගන්න දේවලුත් ඇතුල් කරගන්න සියලුම දේ හොඳ හෝ නරක ඇතුල් කරගන්න උත්තරම කාලේ තමයි 2-6 අතර කාලේ. එතනින් එහාට ඊළඟට ඒ ගන්න හැම දෙයක්ම එතනින් එහාට එකතු කරගන්නව පමණයි. හොඳ හරි නරක හරි සියලු දේ ඒ කාල සීමාවදී තමයි දරුවා තමන්ගේ මනසට එකතු කරන්නේ. ඉතින් මම හිතනවා හරි පෙර පාසලකට දරුවා ඇතුළු වුණොත් හරි දේ පෙර පාසල තුලදී දරුවගේ මනසට ගියොත් අපි ඇතුල් කරොත් දරුවා මං අනිවාර්යෙන් ඒක ජීවිත කාලෙම දරුවා මතක තියා ගන්නවා. හරි අඩිතාලෙම වැටුණොත් දරුවා ඒක ඉදිරියට හරියට ගෙනියනවා කියන එක. මොකද රේණුකා ප්‍රමාත්මිය කොහොමද සූදානම දැන් මේ කටයුතු නිර්මාණය කරන්න? ඔබතුමියලගේ ගුරු මව්වරු මේ සාකච්ඡා වාරවලට පැමිණිලා ඊයේ මං දැක්කා අපේ කුටි නිරීක්ෂණය කරමින් ඒවා උස පළල දිග මැන ගනිමින් ඒ අපි ලබා දුන්නු ස්ථානය නිසි පරිදිම ලෙව්කේ මහත්මිය දුරකථන තුමා ලබා දීකෝ කියලා කිව්වා. අපි තව ටිකක් ලොකුවට හදන්නම් මේක කියලා. මම කොයිතා කිසි ගැටලුවක් නැහැ. මොකද මේ උත්තමයාට දෙන්න පුළුවන් ගෞරවය ලබා දෙන්න අපි ඒක ඒ විදිහට කරු කරලා ස්විස්තරලන්ත තානාපති කාර්යාලයේ ඉදිරිපස ඩියසනනක විද්‍යාලයේ නිවාසිකාගාරයේ අසල තමයි අත විදියස් මැතුමා වෙනුවෙන් මේ කුටි ඉදි වෙන්නේ. කොහොමද ගුරු මණ්ඩලයේ සහ අනිත් අයගේ සහයෝගය? ඉතාමත් හොඳ සහයෝගයක් තියෙනවා. මොකද ඇත්තටම කියන්න ඕනේ ඉස්සරින් අපිට කාලයත් එක්ක ලොකු සටනක් කරන්න වෙනවා. අපිට සීමිත කාලයක් හම්බ වුණේ මොකද නිවාඩුවත් එක්කමයි අපිට ඒක ලැබුණේ. ඉතින් කියන්න ඕන මේ අපේ විදුහල්පතිනිය ගැන ඇත්තටම මේ කොච්චර අපිට මේ සම්පත් තිබුණත් ඒක හරියට පරිහරණය කළා කරන්න උපදේශ කරන්න උපදෙස් දෙන්න කෙනෙක් ඕනේ. ඉතින් මෙතුමියගේ නිරීක්ෂණයට තමයි අපි සියලුම දේ කරන්නේ. ඉතින් ඒකට අපි හැමතිස්සෙම ණයගේ තියුණා මේ කොයි වෙලාවෙත් හැම වැඩක් වගේම මෙතනදිත් දෙමාපියන්ව මෙහෙවලා ගුරුවරුන් මෙහෙවලා මේ කටයුත්ත මේ විදියට කරන්න මේ කටයුත්ත මේ විදියට කරන්න කියලා අපිව දැනුවත් කරලා තියෙනවා. ඉතින් දෙමාපියන්ගේ පැත්තෙනුත් ඇත්තටම නිවාඩු කාලස ඔක්කොම අපිට සම්බන්ධ කරගන්න බැරි වුණා. ඒ වුණාට සම්බන්ධ කරගත්ත කොටසෙන් අපිට සෑහෙන සහයෝගයක් ලැබුණා. පරිගණකංශයෙන් මුද්‍රණංශයෙන් නිර්මාණංශයෙන් හැම දෙයකින්ම අපිට ලැබිලා තියෙන වගේම අපේ ගුරු මණ්ඩලයේ සියලුම දෙනාත් ඉතාම කැපවීමකින් මේකට මේ දවස්වල වැඩ කරගෙන යනවා. ඉතින් ඒක නිසා මම හිතන හුඟ අපිට ඉතාම සාර්ථකව මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. මේ මහා වීරයා පිළිබඳව කියවන්නට ඔබට දැනගන්න තිබෙන දේවල් බොහොමයි. එක්තරා මේ මෙතුමා සිංහලකම කොච්චර අගය කරාද කියනවනම්
තමන්ගේ ඩයස් කියන නම පෙළපත් නාමය පෘතුගීසි නමක් කියලා අත්හැරලා ඩයස් කියලා සිංහලට හරවාගෙන තමන්ගේ දරුවෝ නම දිනාටත් දරුවෝ නම දිනාටත් ඒ සිංහල නම තබලා සිංහල හොඳයි කියන එක නිතර කියලා තියෙනවා. අපේ රටේ පසු කලෙක නාගරික මන්ත්‍රීවරයෙකු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු එවැගේම ඇමතිවරයෙකු අගමැතිවරයෙකු සහ ජනාධිපතිවරයෙකු වෙච්ච ආර් ප්‍රේමදාස මැතිතුමා තරුණ කාලේ මෙතුමා හා සමග සම්බන්ධව කටයුතු කරලා තිබෙනවා. 1979 දී එතුමා වෙත ආපු ඉංග්‍රීසි ලිපියකට සිංහලෙන් පිළිතුරු කවියක් යවලා තිනවා ප්‍රේමදාස මහත්මයා මේ ඩීඑස් මැතිතුමා අගය කරලා. මොකද හේතුව චෙක්පත්වල ඉස්ලාම සිංහලෙන් අත්සන් කරලා තියෙන්නේ ආතවි ඩීඑස් මැතිතුමා. ඉංග්‍රීසියෙන් අත්සන් කරන අත්සන කියන එක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ ආතවි ඩීඑස් මැතිතුමා. අපි නොදන්නා කාරණාවක් ඒක. ප්‍රේමදාස මහත්මයා එය අගය කරමින් ලියා යවනවා තමන්ට ඉංග්‍රීසියෙන් ලියුමක් යොමු කරනකොට මෙහෙම සිංහල පිළිතුරක් කවි පිළිතුරක් ආතර් වී ඩීඑස් මැතිදුන් කීව එදා සිංහල හොඳයි යන බස අමතකද මෙදා ඉංග්‍රීසියෙන් එව් හසුනට තුතිය පුදා ඉක්මන් සුවය හා සිරිසැප පතමි සදා කියලා පොඩි උපහාසකුත් එක්ක එතුමා කවියකින් පද බැඳලා පිළිතුරු බැඳලා තියෙනවා. ඒ වගේමයි එතුමාගේ ගජමිත්‍රයෙක් ආතර් වී ඩීඑස් මැතිතුමාගේ ගජමිත්‍රයෙක් තමයි ලංකාවේ නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වෙච්ච ඩීඑස් සේනානායක මැතිතුමා. ඩොන් ස්පේටර් සේනානායක මැතිතුමා ආරම්භ කරපු මේ අමාද්‍යප ව්‍යාපාරේ තාම ප්‍රමුඛ පෙළේ සමාජිකයෙක් හිටපු ඩීඑස් මහත්මයා ඩීඑස් සේනානායක මහත්මයා අතින් මේ ඍජු ලෙස වඩා හොඳින් අමාද්‍යප කර්තව්‍ය නැත්තම් මද්‍යපානයට විරුද්ධ දක්වන කාරණාව සිද්ධ නොවුණයි කියලා තරමක කනගාටුවෙන් FR සේනානායක මැතිතුමාගේ පිළිරුව යටට වෙලා දවසක් උපවාස කරලා තියෙනවා මේ තමන්ගේ ඥාති මිත්‍රාදීන් ළඟම ඥාතින් මේ අය. හැබැයි තමන්ගේ ඥාතින්ට වෙන ව්‍යාපාරික පාඩු ගැනවත් නොසලකා රටට වෙන අහේනිය පිළිබඳව සලකලා අගමැති වුණත් තමන්ගේ යාළුවා වුණත් යන මග වැරදි කියලා පෙන්වන්න තරම් මේ කොන්දක් තිබිච්ච ඩීඑස් සේනානායක අගමැතිතුමා ඉන්න කාලේ ආතවි ඩීඑස් මැතිතුමා ලිපියක් යවලා තිනවා. එතුමාගේ මේ ඇඟිල්ල මේ මෙහෙම කපලා ලේ වලින් අස්සම් කරලා ලිපියක් යවලා තිනවා නිදහස් උත්සව දිනේ පසු මේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයට මත්පැන් පාවිච්චි කරන්න එපාය කියලා. තමන්ගෙම ලේවලි. ඔව්. ඉතින් ඒ තරම් දුරට ඒ ව්‍යාපාරයට විරුද්ධව කටයුතු කරපු කෙනෙක් තමයි ආතවි ඩීඑස් කියන්නේ. එකල ඒ වගේම හැම වෙලේම සිංහලෙන් ලියන්න සිංහලෙන් අත්සන් කරන්න බැනියම අඳින්න සරම හැම වෙලේම අඳින්න උත්සාහ කරපු කටයුතු කරපු කෙනෙක් තමයි එතුමා. ඔබතුමිය කියපු දෙයට තව දෙයක් එකතු කරන්න කැමතියි. දැන් මේ ලිපිය ලියලා තියෙන්නේ තමන්ගේ පවුලේ වෛද්‍යවරයා වෙච්ච සී විල්මන් ඩයස් කියන මහත්මයාට කියලා ඇඟිල්ල සිදුරු කරගෙන අපේ හැඳුනුනේ කුප්පියකට තමන්ගේ ඇඟිල්ලේ ලේ ටික දාලා පෑනකට ඒ ලේ අරගෙන තමයි ලියලා තියෙන්නේ. ඒකේ සඳහන් වෙනවා මෙහෙම මා හිතවත් ඩීඑස් කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ යාළුව නිසා. නිදහස ලැබීමෙන් පසුව රට යන අත ගැන මගේ පැහැදීමක් නැත. පරිපාලනය තුළ අපේ සංස්කෘතියට තැනක් ලැබී නැත. මේ ගැන කනගාටු වන අයකි මා. මෙතැන් සිට අප වෙන් විය යුතුයි. ඔබ ඔබේ පාරේ යන්න මම මගේ පාරේ යන්නම්. නිදහසේ පළමු සංවත්සරය වෙනුවෙන් මා කොඩි කීපයක්ම එල්ලනවා. එයින් එකක් කළු කොඩියක් කියලා මේ ලියුම ලියලා එතුමා ඇත්තටම ඉදිරිපස තමන්ගේ ගෙදර ඉදිරිපස කොඩි හතරක් දාලා තියෙනවා. එකක් බෞද්ධ කොඩියක් දෙවැන්න සිංහ කොඩිය කළු කොඩිය දැම්මේ නිදහස ලැබුණත් රජය ගෙනෙන වැඩපිළිවෙලට විරුද්ධත්වයේ පෑමට කහ කොඩියකුත් දැම්මයි කියලා සඳහන් කරනවා. ඒකෙන් අදහස් කරන්නේ සියල්ල කරන්නේ මෛත්‍රියෙන් බව කියාපාන්නේ. කියන්නේ මේ තමන්ගේ සහෝදරයන් නැත්නම් තමන්ගේ හිතවතාට යාළුවට විරුද්ධත්වයේ පෑවත් සිංහල බෞද්ධකම අගය කරත් මේ සියල්ල කරන්නේ මෛත්‍රියෙන් කියලා පෙන්නන්න කහ කොඩියකුත් දා දෙනවා. ඔයගේ රසමුසු කතා ගොඩාක් තියෙනවා. අපි හැමදෙරුණේ ඔබ වහන්සේට අපි සදා ණය ගැති. දැන් මේ ටික අපි අද දැනගත්තේ මේ ආතරී ඩීඑස් මැතිතුමා ගැන පොත් කියවල කොච්චර තිබුණත් ඔබගේ දරුවා ඔබ සමහර දරුවෝ පාසල් ගිහින් ඇති මේ වෙලාවට. හැබැයි ඔබ අහන මේ කතන්දරේ පුතේ ආතරී ඩීඑස් කියලා වීරයෙක් හිටිය අපේ රටේ එතුමා මෙහෙමයි ක්‍රියා කළේ කියලා ඔබට කියන්න පුළුවන් නම් ඔබේ දරුවට ඔබ ජීවිතේ දෙයක් එකතු කරගත්තා නම් එවැනි සිය දෙනෙක් ගැන මතකයේ අවදි වෙනවා අපේ හාමුදුරන්ගේ වැඩපිළිවෙල නිසා. අවසාන වශයෙන් මේ
මහා පිංකම දැවැන්ත පිංකමක්. ඒ පිංකමේදී සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා අපේ සුරංජිත් මෝටර්ස් අධිපති රජිත් කරුණාරත්න මැතිතුමා සහ රෝහිණි කරුණාරත්න මැතිණිය තමගේ දායකත්වයෙන් ගණ්ඨාර කුලණකුත් සමග විවෘත කරනවා. ඒ වගේම අපේ නායක හඳුරන්ගේ ගුරුදේවෝත්තම අපවත්ති වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජනීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිම්පාණන් වහන්සේගේ නමින් බෞද්ධ නාලිකාවට අලුතින් මැදිරියක් හදලා විවෘත කරනවා. ඒ විතරකුත් නෙවෙයි, අපේ රටේ හිටපු කීර්තිදර මහා රාජතාන්ත්‍රිකයෙකු වෙච්ච අපේ කුසලදම්ම හාමුදුරුවන්ව පමණක් ස්වාමීන් වහන්සේ නමක් හැටියට ළඟින්ම ඇසුරු කරපු උපතින් අබෞද්ධ සිංහලයෙකු වෙච්ච, නමුත් බුදුදහම පිළිබඳව ලයිට් ඔෆ් ඒෂියා කියන ග්‍රන්ථය කියවලා එඩ්වින් ආනෝල් මැතිතුමාගේ හොඳ පරිචයක් ලබාගෙන හිටපු ලක්ෂ්මන් කදිරගාම මැතිතුමාගේ නමින් ලක්ෂ්මන් කදිරගාමර අනුස්මරණ පුස්තකාලය අපේ සුගන්ධි කදිරගාමර මැතිණියගේ දායකත්වය ඇතිව විවෘත කරනවා එදාට. ඒ වගේම අපේ හාමුදුරුව අදිෂ්ඨානශීලීව ඔබට රටට ජාතියට හඳුන්වනු අලුත් සංකල්පයක් තමයි 512,000ක බුදුරුන් එකතැන වැඳුම් පිඳුම් කරන්න පුළුවන් බුද්ධ මන්දිරයක් මේ වන විට නිර්මාණය කර හමාරයි. ඒට දිනපතා 9 වෙනිදා ඉඳලා මැයි මාසේ 13 වෙනිදා වෙනකන් දවස් 5ක්, උදෑසන කිරියාහාර පාත්‍ර 1000ක්, දහවල ව්‍යංජන 1008ක මහා දානයක්, ඖෂධීය සහල් වර්ග ඉපැරණි දේශීය සහල් වර්ග 108කින් සමන්විත දානයක්, බුද්ධ පූජාවක්, හවස ඉපැරණි දේශීය ඖෂධ වර්ග 1008කින් යුක්ත මහා ගිලම්පස පූජාවක් සමගින් පූජාවල් 28 බැගින් දවස් 5ක් තිස්සේ 3 වතාව ගානේ පින්කම් පැවැත්වනය සඳහා දායකත්වය දරමින් බොහෝ දෙනා රොද බැඳ ගන්නට සූදානම්. මේ වගේම අසිරිමත් මහා පෙරහැර 13 වෙනිදා රාත්‍රියේ වීථි සංචාරය කරනවා. ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් ලංකාවට එන දහස් සංඛ්‍යාත විදේශීය බෞද්ධ ප්‍රජාවටත් රාජ්‍ය නායකින්ටත් දැක බලා ගැනීමේ හැකියාව ඇති වෙනවා. 14 වෙනිදා උදෑසන අපේ ගුණරත්න නාරම්වල ගුණරත්න සම්බෝධි සෙවණෙදී අඩි 300ක් දිගැති සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේට චීන බෞද්ධ සංගමේ සදහවතුන් සුදීමතුන් පැමිණ ඒ මුල්ගල් තැබීම මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය සිද්ධ කරනවා. මහා වහල්කඩ යාපහුව රාජධානියට පිවිසෙනවා වගේ මහා වහල්කඩකුත් සමගින් විවෘත කරලා, ඒ වගේම 15 වෙනිදා අපේ නාලිකාවට දසවසරක් සම්පූර්ණයෙන්ම නිමිති කරගෙන 1000ක් මහා සංගරුවන විශේෂෙහි මහා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පවත්වා ඒ අභිමුවෙහි අපේ නාලිකාවේ උන්නතිය වෙනුවෙන් දායක වෙච්ච ගිහි ප්‍රභුන් විශාල පිරිසකට උපහාර පූජෝත්සවයක් නැත්නම් උපහාර පිදීමක් පැවැත්වෙනවා. ඒ අනුව ගත්තහම බොහෝ කාරණා එකට පෙළ ගැසුණු. ඒ වගේම අපේ දහම් පාසල් සහ ජාත්‍යන්තර පාසල් එක්ව බැතිගී සරණියක් නැත්නම් සදැහැගී සරණියකුත් මේ හා සමග එකතු වෙනවා. ඉතින් මේ සියලුම කර්තව්‍යයන් මේ සම්බෝධි විහාරස්ථානයෙන් මුළු දෙන ක්‍රියාත්මක වෙන දේවල්. රජයේ වෛද්‍යලධාරීන්ගේ සංගමය, ඒ වගේම බෞද්ධ මහා සම්මේලනය, තරුණ බෞද්ධ සංගමය, පරම විඥානාත බෞද්ධ සමාගම ආදී ආයතන රාශියක් එක්ව මේ සඳහා කුටි ඉදිරිපත් කරන්න ආදී දේවල්ට දායක වෙනවා. ඒ නිසා අපි හඳුනේ ඉතාමත් කෙටියෙන් අපි මේ ආශිර්වාද ඒ වගේම ඔබතුමිට යමක් කියන්න දෙයක්. මට මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේට බොහොම බෙහෙවින්ම ස්තුති කරන්නත් ඕනේ, ඔබතුමාටත් ස්තුති කරන්න ඕනේ. ඒ වගේම විසාකා පෙර පාසලේ වත්මන් සභාපති තුමා දොස්තර තිස්සකුරේ මහතාටත්, ආර්යාවටත්, ඒ වගේම භාරකාර මණ්ඩලයේ සියලුම සාමාජිකාවන්ටත්, අපේ පාසලේ සියලුම දෙමාපියන්ටත්, මගේ කාර්ය මණ්ඩලයටත්, මගේ ගුරු මණ්ඩලයටත්, සියලුම දෙනාටම මේ වෙලාවේ මං මතක් කරන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලන් ඔක්කොටම මං ස්තුති කරන්න ඕනේ මට මේ කර්තව්‍ය කරගෙන යන්න දක්වන සහයෝගයට. ඔබ සියලු දෙනාට අපි විශේෂයෙන්ම සතුට වෙනවා පාසල් අතර ලදරුණත් ලදරු පාසලකටත් වඩා මහා විද්‍යාලයක් ජාත්‍යන්තර පාසලක් ජාතික පාසලක් තරමටම මහත් වූ උනන්දුවකින් ඒ පාසල්වලවත් නැති උනන්දුවකින් මේ මහා කරතව්‍යයට බොහෝම කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා කිටි කාලයක් තුළ ඉතාම සාර්ථක ප්‍රදර්ශනයක් විශේෂයෙන් අපේ රටේ හිටිය
ශ්‍රේෂ්ඨ ජනනායකෙක් වෙච්ච එවගීම ජනාන්තරයේ දිනාගත් පොදු ජනතාවගේ හිතසුව පිණිසම කටයුතු කළ ආර්ථවීදියස් මෙතිතුමා ජෙරමියස් මෙතිනිය වාගේ මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් පිළිබඳව අද අමතක වීගෙන යන සමාජයට නැවත මතක් කර දෙන්නට මේ ප්‍රදර්ශනයට දායක වීම පිළිබඳව ඒ දක්වන කැපවීම එවගේම අප දැනගන්ට ලැබුණා එතුමියලා මේ සඳහා විශේෂ පත්‍රිකාවක් හදලා ප්‍රදර්ශනය කරනවා අනිත් එක කොස්පැල බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට බුක්මාක් එකක් නොමිලි දෙන්න බලාපොරොත්තු වෙනවා අපි ප්‍රදර්ශනේ නර්මන්ට ඉන්න හැම දිනාටම ඉතින් මම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ කොස්මාමාට කරන ලොකුම ගෞරවේ නම් ඔබේ වත්තේ අද කොස්පැලයක් මේ වෙසක් පොහොය නිමිත්තෙන් හිටවන්නට ඔබේ දරුවන් සමගින් අද ප්‍රයෝජනෙයි සඳහා නෙවෙයි අනාගත පරම්පරාවේ ප්‍රයෝජනෙයි සඳහා. ඒ වගේම අපේ රටේ තරම් මේ සමාජයේට විශේෂයෙන් අද අපේ ලොකුම ප්‍රශ්නයක් මේ පරිසර ප්‍රශ්නේ සහ ආහාර කළමනාකරණය පිළිබඳ ගැටලුව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙසක් කලාපයේ තුල ඉතාම පරිසර හිතකාමී වෙසක් කලාපයක් කිසිම පොලිතින් භාවිතා කරන්නේ නැහැ අපි. වෙසක් කලාපේ කිසිම සැරසිල්ලකට අපි පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග ඒ කෘතිම දේ භාවිතා කරන්නේ නැහැ. අපි දන් සැල පවා අපි මෙවර දෙන්නේ විශේෂයෙන් අපේ පැරණි ඇතුල් පත් වලින් අර පන් වලින් ව්‍යාගත්ත පොන්චි ඇතුල් පතක නිලුම් කොලේක කෙසෙල් කොලේක නැත්තම් අද අපි ගත්තාම මේ කොළඹ නගරේට දවසකට කොච්චර පොලිතින් එනවාද කියලා මේ කෑම පාර්සල් ඔතාගෙන එනවා කෑම තමන්ගේ ආහාර මේ දවල්ට ඉතින් ලක්ෂ ගාණක් දවසකට ඒ පාර්සල් විසි කරලා යනවා ඒ තමන්ගේ ඉඳුල් කඩදාසි කොළ ඒවෙන් කොච්චර පොලිතින් මේ මිහිතලයට එකතු වෙනවද ඒ තුලින් කොච්චර පරිසර හානියක් සිදු වෙනවද අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ සිටිය අති උතුම්ම පරිසර වේදියා උන්වහන්සේ තරම් සමී පරිසරය ගැන හිතලා සමාජයේ හිතසුව පිණිස කටයුතු කළ උත්තමීකු ලෝකේ කොහෙවත් තුන් ලෝක ධාතුවේ මෙත්තේ නැ ඒ නිසා අපේ මේ වෙසක් කලාපය අපි සහ මුලින්ම පරිසර හිතකාමීව ඒ වගේම කසල ආදීන් තොරව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා නරඹන්ට නයිටත් අපි කියනවා පොලිතින් ගේන්ට එපා පන්සල් වලට මල් දාගෙන පොලිතින් බෑග් ගේන්ට එපා පිරිකර දාගෙන පොලිතින් බෑග් වල ගේන්ට එපා කඩදාසි බෑග් වල ඉස්සර පන්සලට මල් ගෙනාවි ඉරට වට්ටියක පන් වට්ටියක ඒවා දිරන දේවල් පරිසරයට කිසිම හානියකින් සිද්ධ වුණේ නැහැ ඊළඟට මිතුමින් සඳහන් කළා මේ පෙර පාසල් අධ්‍යාපනීතියේ වටිනාකම අද ළමයින්ගේ කුඩා දරුවන්ගේ මනස විකෘති කරන පළවෙනිම දේ තමයි මේ රූපවාහිනිය. මේ රූපවාහිනී කාටුන් නැරඹීමෙන් ළමයින්ගේ බුද්ධිය මොට්ට වෙනවා. ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ. මේ නිකං හිස් මනස්කාත බොළඳ දේවල් පෙන්වන්නේ ඊළඟට ඉස්සර මව්වරු රූපවාහිනී තිබ්බේ නැහැ අපිට. ගොන් විදිලි තිබ්බේ නැහැ අපිට. අපේ අම්මලා අපේ පැරණි උදවිය මේ ඉතිහාස කතා කියලා දුන්නේ ළමයින්ට. දුටුගැමුණු රජුරුව ගැන, විහාර මහා දේවිය ගැන, ඒ වගේම දසමහා යෝධයෝ ගැන, මේ තියස්මෙතිතුමාලා වගේ මේ ශ්‍රේෂ්ඨ පුරුෂෝ ගැන කතා කළේ. ජාතක පොත කියලා දුන්නේ, ජාතක කතා කියලා දුන්නේ. ඒ ළමයි කොච්චර සමාජයට හිතවැඩ පිණිස සකස් වුණාද? අද මේ කිසිම සමහර මාධ්‍යයන්වල පැය ගණන් හැන්දෑවට ටෙලි නාට්‍ය පෙන්නනවා. ඒවේ මේ රටට බොරුව, හොරකම, වංචාව, කාම මිත්‍යාචාරය මේ සියල්ල දායාද කළේ මේ මාධ්‍ය, මේ පෞද්ගලික මාධ්‍ය, රාජ්‍ය මාධ්‍ය. ඒ ටෙලි නාට්‍ය බැලුවම ඒවා එක්ක හොරකම ගැන, හොරකම් කරන හැටි, බොරු කියන හැටි, ඒ වගේම මේ කාම මිත්‍යාචාරයේ දෙන හැටි, හොරකම් සැලසුම් කරන හැටි ඒවා තමයි උගන්වන්නේ. ඊළඟට පවුල් කැඩෙන හැටි
මේ සමහර විට අද අඹුසැමි පවුල් අතර සැකසංකයිති වෙලා තියෙනවා මේ ටෙලි නාට්‍ය සංස්කෘතිය නිසා. ඒ පවුල් ජීවිත කඩා වැටිලා තියෙනවා මේ පිටරටවල ඉන්දියාවේ හින්දි චිත්‍රපට ආදී වඩ කවලා මේ අපේ සංස්කෘතිය විනාශ කරන්නට ගෙනාපු දේවල් මේවා. ලස්සන නන්දාගෙන අපේ බුද්ධිය මොට්ට කරන අපේ සාරධර්ම සෝදාපාලු කරලා දාන මේ මහා භයානක සංස්කෘතියෙන් අපි ඇත්තෙලා අපේ උදාර සංස්කෘතිය අපේ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ බුදුරජාණන් වහන්සේ අපිට උරුම කරලා දුන්න මේ සිංහල බෞද්ධ සංස්කෘතිය අපේ සමාජයට නැවත ගේන්නට ඕනේම නොගනාවොත් අපේ විනාශය අත ළඟයි. අපි විනාශ වෙන ජාතියක් දැන් භාගයක් විනාශ වෙලා ඉවරයි. ඒ නිසා මේ ගැන හිතලා කල්පනා කරලා මේ වෙසක් දවසේවත් අපේ කම ගැන හිතලා බෞද්ධ කම ගැන හිතලා පොදු යහපත ගැන හිතලා අපේ අනාගත පරම්පරාවට මේ රටේ සුන්දර සමාජයක් නිර්මාණය කරන්නට වැඩිහිටියන් හැටියට ඔබ සෑම දෙනාම මේ බඳු උදාර කටයුතු වලට අපට අතහිත දෙන හැටියට අනුග්‍රහය දක්වන හැටියට හැම දෙනාගෙම කාරුණිකව ඉල්ලමින් එවගේම මේ කොස්මාමාට කරන ලොකුම ගෞරවේ නම් කොස් පැලයක් හිටවන්න එවගේ මේ ප්‍රදර්ශනීදිත් අපි කොස් පැල බෙදා දෙනවා. ඒ වටිනා වරක වර්ග කොස් වර්ගවල ඇට පැල තියෙනවා නම් අපිට ගෙනත් දෙන්න සම්බෝධි විහාරස්ථානයට. අපි ප්‍රදර්ශනී බලන්ට එන මේ වගා කරන්ට කැමති අයට නොමිලී ඒවා බෙදා හදා දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා අතහිත දෙන ඒ විශේෂයෙන් විසාකා ලදරු පාසලේ භාරකාර මණ්ඩලයටත් විදුහල්පති නියවන අපේ ලිව්කේ මෙතිනිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලයටත් දෙමාපියන්ටත් දරුවන්ටත් ඒ සඳහා සුභපතන අනුග්‍රහය දක්වන හැම දිනාටම තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම පින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මේ වචන කීපය අවසන් කරනවා. සාදු සාදු සාදු. ඒත් සමගම අපි සෝදානම් වැඩසටහන නිවාඩුපත් කරන්නට තමන්ට ලැබුණු වරප්‍රසාද විශේෂයෙන්ම නයිට් නාමයක් ප්‍රතික්ෂේප කරපු අත වීදීස් මහත්මයා SWRD බණ්ඩාරනායක මහත්මයා තමන්ගේ සමගි පෙරමුණු රජයේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට කරපු ආරාධනාවත් ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු 50ක් තිස්සේ මං කරපු සේවයට ඔබ දක්වපු ප්‍රතිචාරයට ස්තුතියි. නමුත් මාහට තවදුරටත් මේ කටයුත්ත කරගෙන යන්න නැත්නම් තවත් කාලය නැහැ. ඉවෙන්ඩක් ලබන්න ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නෙවෙයි මං වැඩ කරේ කියලා කාරුණිකව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මේ වගේ අය හරි විරලයි. මේ එක්තරා පොතක සඳහනක් තිබෙනවා රජී නිලධාරියෙක් හැටියට එතුමාට හම්බෙලා තියෙනවා දළදා වහන්සේ වැඳ පුදා ගන්න ආත වීදීස් මහතුමා 1949 ගිය ගමනකදී මහා 70කට වඩා දිග පෝලිමක එතුමා ඉන්නවලු ගිහිල්ලා මේ රෙද්දයි බැනියම ඇඳගෙන නැත්තම් ජාතික ඇඳුම ඇඳගෙන ඉන්නවලු පෞලිය යොදවියත් එක්ක. රාජ්‍ය සේවකයෙක් හැටියට එතුමාට ඒ කියන මිනිස්සයාට තිබිච්ච මහත්මයාට තිබිච්ච වරප්‍රසාද හැටියට පෞද්ගලික දොරටුවෙන් දළදා වහන්සේ වන්දවන්න ගිහිල්ලා ඉල්ලීමක් කළා තියෙනවා. දීස් මැතුමනි එන්න ඔබතුමා පෝලිමේ ඉන්න ඕනේ නැහැ කියලා. ඔහු කියලා තියෙනවා මම ආවේ බුදුන් වඳින්න, සාමාන්‍ය මිනිස්සු වගේම මමත් පෝලිමේ යනවා කියලා. දවසක්ම පෝලිමේ ඉඳලා එතුමා වයස ගැනත් නොසලකා ගිහිල්ලා දළදා වැඳලා තියෙනවා. පෞලිය අය පමණක් එකකට ගිහිල්ලා වන්දවන්න කියලා එතුමා ඒ ආගන්තුක පුද්ගලයාට බාර කරලා තිබෙනවා. ඒ අනුව ගත්තාම පුදුමාකාර ආදර්ශයක් අපේ මේ දරුවන්ට. තමන්ට කොච්චර වරප්‍රසාද ලැබුණත් ඒවා අනිසි විදිහට නොනිසි විදිහට පරිහරණය නොකරන්නට එතුමා වග බලාගත්තා. ඒ ආදර්ශ දීස් මහත්මයාගේ විතරක් නෙමෙයි සමස්තම අපි හැමදෙරු යෝජනා කරපු මේ ජාතික විරුවන් හැමදෙනාගේම ආදර්ශ මතු පරපුරට අද පරපුරට පහන් ටැබක් සේ මඟ පෙන්වාවි තමන්ගේ ජීවිත සකස් කරගන්නට. ඒ එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සම්බුදු විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන සම්බුදු වෙසක් මේ කලාපය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ සිළු පින් බෙලෙන් අපේ පූජනීය කුසලදම්ම නායක හාමුදුරුවන්ට තවත් චිරාත් කාලයක් සසුනට වැඩ වඩන්නට ශක්තිය ධෛර්ය වරම වාසනාව නිදුක් නිරෝගී සුව සම්පත් උදා වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් අජරාමර නිවන් සම්පත් සාක්ෂාත් කර ගැනීම පිණිස මේ අත් භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වැඩසටහන නිමාපත් කරනවා. අද පැමිණි
ක්‍රිෂාන්ති ලේඛකයේ මැතිනිය විදුහල්පති තුමිය විශාකා පෙරපාසලේ කාර්යශූර එවැගේම දුරදක්නා නුවණින් හොඳ සංවිධාන ශක්තියක් තිබෙන එතුමියටත් එවැගේම රේණුකා පෙරේරා අංශභාර ආචාර්ය තුමියටත් අපේ හෘදයාංගම ප්‍රණාමය පුද කරමින් අපි සමු ගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වේදන පූර්වාදර්ශය දෙස බස රස රැක ගන්නට උරදී තම ජීවන චාරිකාව පරාර්ථකාමීත්වයට කැප කළ උදාර ජාතික වීරයන් සියයක් අනුස්මරණය කිරීමේ ජාතික මහෝත්සවයට සමකාමීව එම ජාතික වීරයන් පිළිබඳව මතකා වර්ජනයේ හා ජාතික මෙහෙවර පිළිබඳ පූර්ව කතිකාවත කොල්කත්තුමා ලංකාවට පැමිණෙන්න ඒ මූලික කාරණාව වුණේ එදා හික්කඩුවේ නායක හාමුදුරුවොත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරුවොත් ප්‍රධානත්වයෙන් ඒ පානදුරා වාදයේ සිද්ධ කිරීමේ සිද්ධිය. මල්ලසේකර පඬිතුමා සිංහල පාලි සහ සංස්කෘත විෂයන් එක්ක තමයි එතුමා වැඩෙන්නේ. ඉංග්‍රීසි පැතිනිය ලංකාවට ආවා. මට මැවි පෙනෙනවා. හොඳ උස සුදු පැහැති කාන්තාවක් ලංකාවට ගොඩ බැස්සා. ඉතින් එතුමිය මේ රටට ඇවිල්ලා අපි මේ දරුවන්ට මහත් සේවාවක් අප්‍රමාණ දුක් විඳගෙන මහත් අධිෂ්ඨානශීලීව කරපු සේවාව මහා සම්ප්‍රදාය පිළිබඳව කතා කරනකොට අධ්‍යාපනය පිළිබඳව මහා චින්තකයා වෙන්නෙත් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අය වෙන චින්තකයෙක් එතන නෑ. සිය ගණන් ගැහෙනු පිරිමි ඒ මේ අත යෙති අසරණයන් නොපෙනේ ඔවුන්ට දෙව්ලොව පෙනේ නිවන පෙනේ. බුදු සසුනේ දියුණුවට ක්‍රියා කළ කෙනෙක් හැටියටයි මේ ශ්‍රීමත් සිරිල් දසොයි සාමිතිතුමන් හඳුන්වා දිය යුතු වන්නේ. යුගයක් මගින් ගොඩනැගුණු විශිෂ්ට හෙළ පරපුරක අපි මන් දැක්ම සෑම දිනකම උදෑසන 8:30 සිට සජීවීව පින්බර උදෑසන වැඩසටහන බෞද්ධ රූපවාහිනිය හා බෞද්ධ ගුවන් විදුලිය තුලින් බලාපොරොත්තු වන්නේ.